1990 ඔක්තෝබර් 9 වෙනිදා අලුත් චිත්‍රපටයක් තිරයට ආවා. හැබැයි මේ චිත්‍රපටය ගැන කියන්නට කලින් තවත් ඊටත් අතීතයේ දවසකට යන්නට ඕනේ. ඒ දවස තමයි 1983 මාර්තු මාසේ 23 වෙනිදා. ඒ කියන්නේ හරියටම ඊට අවුරුදු 7කට කලින් රටියක් වැඩි. මේ කාලේ ඒ දවසේ මාර්තු 23 වෙනිදා 1983 රාත්‍රියේ එවකට තිබුණේ ලංකාවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනී සංස්ථාවත් ස්වාධීන රූපවාහිනියත් පමණයි. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රචාරයේ යෙදුනේ නැහැ. යෙදුනේ ජාතික රූපවාහිනිය පමණයි. ඒ ගුවන් විදුලියත් ජාතික රූපවාහිනියත් ප්‍රවෘත්තියක් පළ කළා. ඒ තමයි ඒ වන විට වැඩ කටයුතු කරමින් තිබුණු එක් චිත්‍රපටයක් වැඩ කටයුතු වහාම නවත්වා දමන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. මේක මං හිතන්නේ ඉතිහාසයේ කවදාවත් චිත්‍රපටයක් හදලා ඉවර වෙන්න කලින් නැත්නම් හදද්දිම තහනම් කරන ලද චිත්රපටය. මේ චිත්‍රපටය තමයි ක්‍රිස්තු චරිතය. සුනිල් ආරච්චි නිර්මාණය කරපු 15 වෙනි චිත්‍රපටය. මොකද මේ චිත්‍රපටය එන්නටත් කලින් හදන්නටත් කලින් තහනම් වෙන්නේ. මේක මා හරිම අරුම පුදුම කතාවක්. කොහොමනත් ඊට ටික දවසකට පස්සේ කියනවා මේ ආපහු කියනවා නෑ නෑ එහෙම කැබිනට් මණ්ඩලය මේක ආන්දෝලනය ඇදුනම් පස්සේ නෑ කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් අරගත්තේ නෑ. ඒ තීන්දුව එදා ජනාධිපතිතුමා ඒවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පෞද්ගලික මතයක් ප්‍රකාශ කරා කියලා. කොහොමරි පෞද්ගලික මතය කැබිනට් තීන්දුවක් කළා. කැබිනට් තීන්දුව රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කළා. ඒ කොහොම කොහොම වුණත් ඊට පස්සේ අර දෙවෙනි ප්‍රවෘත්තියෙන් පස්සේ නැවතත් චිත්‍රපටය ආරම්භ කළා. මේ වෙන විටත් මේ චිත්‍රපටය ආරම්භ කළා අවුරුදු දෙකක් වෙනවා. 1981 තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ක්‍රිස්තු චරිතය. ක්‍රිස්තු චරිතයේ චිත්‍රපටය තිර රචනය ලියුවේ අධ්‍යක්ෂණය කළේ සුනිල් ආරියරත්නයන්. එතුමන් මේ තිර නාටකය ලියලා මේ තිර නාටකය රූපගත කරන්නට සැලසුම කරලා මෙහි ප්‍රධාන නළුවා හැටියට තෝරාගත්තේ විජය කුමාරතුංග. ක්‍රිස්තු ස්වාමීගේ රුවට සරිලන පෙනුමක් විජයට තිබුණා කියන අකල්පෙන් යුතුව. කොහොම වුණත් මේක මහා ගිනිඅවිල්ලක් වුණා. මොකද ඒ වන විට විජය කුමාරතුංගයන් මේ රටේ දේශපාලනයේ ක්‍රියාකාරී සහ නැගීර තරුවක් බවට පත්ව සිටියා. මේක බොහෝ සම්ප්‍රදායික දේශපාලකයන්ට සම්ප්‍රදාය අනුකූල සිතපු මිනිසුන්ට යම් ආකාරයක තර්ජනයක් වුණා. ඒක ආණ්ඩු පක්ෂය ඇතුළත් වුණා අනිත් පැත්තුණුත් වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ විජය කුමාරතුංගයන් මේ චරිතයට තෝරා ගැනීමට විරුද්ධව මතවාදයක් ගොඩනැගීම. මේ මතවාදයේ ගොඩනැගීම ඉතාම බලසම්පන්නව සහ නිහින අන්දමින් සිද්ධ වුණා. ඒක පැත්තෙන් සිනමා කර්මාන්තය තුනොත් ඒකට යම් යම් උල්පන්දම් දුන්නා. අනෙක් පැත්තෙන් කතෝලික ප්‍රජාව නැත්තම් කතෝලික සභාව ඊට අඩු වැඩි දුන්නා. හැබැයි මේකේ අවශ්‍යතාවය තිබුණේ මේ දෙකොල්ලට වඩා දේශපාලකයන්ට. විජයගේ දේශපාලන ගමන ගැන බියෙන් හිටපු අපේ රටේ එවකට හිටපු දේශපාලකයන් මේ කතාවේදී පසුබිමේ සිට කාරණාවක් ලොකු කාරණයක් ඉටු කළා. මම මේ කතා කරන්නේ විජය කුමාරතුංග දේශපාලනය සාධාරණ කළවත් ඒ පත්තර පක්ෂවත් එහෙමවත් නෙවෙයි මේ චිත්‍රපටයේ අදාළ පසුබිම් කතාවේ සිදුවීම් පෙළ. ඉතින් කොහොම වුණත් මේ විජය කුමාරතුංගයන් චිත්‍රපටයට තෝරා ගැනීමත් සමගම උත්සන්න වූ මේ අරගලය අනුක්‍රමණයෙන් ආගමික වාදයක් බවට නැත්නම් ආගම් වාදයක් බවට යොදා ගන්නට එහි නියැලි අනෙක් අයට හැකියාව ලැබුණා. මේ නිසාම විජය චිත්‍රපටයකට තෝරා ගැනීම කවර ආකාරයකද සුදුසුද කියන ප්‍රශ්නය මුලින්ම ඇති වුණා. ඇති කළා. කොහොම වුණත් 1981 මේ චිත්‍රපටය ආරම්භ කරලා දැන් මේ මතවාද අනුක්‍රමණයෙන් විජය මේ චරිතය රඟපානවා කියන දේත් එක්කම මේ ඇවිලුණ පිරිස 1982 ජූලි මාසයේදී මේ උද්ඝෝෂණ ඇති කරපේවල ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය මගින් පූජකවරුන් සිව්දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් ප්‍රකාශයට පත් කළා. මේ චිත්‍රපටය රූපගත කිරීම සඳහා උපදේශක කමිටුවක් හැටියට. මේ උපදේශක කමිටුවට තිබුණු තීන්දුව අතර තිබුණා ප්‍රධාන චරිතය රඟපෑම සඳහා අපකීර්තිමත් පුද්ගලයෙකු පත් කරන්න බෑ කියලා. අපකීර්තිමත් නළු නිළියන් තෝරා ගන්න බෑ කියලා පළවෙනිම කොන්දේසියක් දාගත්තා. දෙවෙනි එක තමයි ඊළඟට මේ අතර වාරයේ දැන් උන
ජනපවත් පත්වල විජයකුමාරතුංගයන් මේ චරිතයට ජලපෙන්නේම නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ මතවාද එකින් එක ගොඩනැගුවා. ජනහන පුවත්පත් විතරක් නෙමෙයි කතෝලික සභාවමගින් ප්‍රකාශයට පත් කරනු ලබන මේ රටේ පැරණිතම පුවත්පතක් වෙච්ච ඥානාර්ථ ප්‍රදීපයේ පුවත්පතට මෙහෙම මතයක් ගියා. මෙහෙම ලිව්වා මේ චිත්‍රපටය හදන්න හොඳ නැහැ විජයකුමාරතුංග මේක සුදුසු නැහැ. ගැලපෙන්නේ මෙන්න මේ ආකාරයෙන් විවිධ මත ගොඩනගාගෙන ගියා. මේ අතර තමයි මේ දේශපාලන මතවාදවල තව ප්‍රතිඵලයක් හැටියට විජයකුමාරතුංගයන් සිරබත් කරන්නට සිදු වෙන 1982 ජනාධිපති වර්ණයෙන් පස්සේ. කොහොම වුණත් මේ මේ ළඟට විජය ගැන ප්‍රවෘත්ති යන්නේ නැහැ. ඒ කටයුතු සිද්ධ වෙද්දී මේ චිත්‍රපටයේ වැඩ කටයුතුත් අදාළ වෙනවා. මේ ප්‍රධාන නළුව පිළිබඳ ප්‍රශ්න තියදී ඊළඟට අර උපදේශක සඳහා පත් කරපු කමිටුවේ සාමාජිකයන් මේ තනතුරෙන් ඉල්ලා අස්සුනා. ඔවුන්ගෙන් උපදෙස් ගත්තේ නෑ මේ චිත්‍රපටය රූපගත කරපු අපින්න නෑ වගේ මෙහෙම විවිධ ප්‍රකාශකල් උන්වහන්සේ මේ තනතුරෙන් ඉල්ලා අස්සුනා. ඉතින් කොහොම හරි මේ සම්බන්ධයෙන් ලොකු මතවාදයේ අවධියේ පුවත්පත්වල ගියා. ඒ අතරේ තමයි ඔන්න අර 83 කැබිනට් මණ්ඩලය කිව්වයි කියලා චිත්‍රපටය තහනම් කරන්නේ. හැබැයි මේ අවස්ථාවේ එක් කතෝලික පියනමක් මේ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටියා. උන්වහන්සේ තමයි මේට වසර කීපයකට පෙර ස්වර්ගස්ථ වුණු ගරු එර්නස්ට් පෝරුපර පියතුමාණන්. උන්වහන්සේ හැමදාම කලාවේ ප්‍රකාශනය නිදහස පිළිබඳව ඍජුව පෙනී සිටි පූජ්‍යවරුතුමෙක්. ඒ අවදී ගරු පෝරුපර පියතුමන් ජාතික කතෝලික සිනමා පරිෂදයේ අධ්‍යක්ෂක දුරේ කටයුතු කළා. උන්වහන්සේ තමයි ඒ ජාතික කතෝලික සිනමා පරිෂදයේ ස්වර්ණමය යුගයේ ගොඩනැංගුවේ සහ එය ජනතාව අතරට ගෙනිච්චේ. කොහොම වුණත් මේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනෙන ක්‍රිස්තු චරිතය චිත්‍රපටයට එතුමන් පක්ෂපාත වීම නිසා උන්වහන්සේට ඒ තනතුර අත්හරින්නට නැත්නම් ඒ තනතුරෙන් උන්වහන්සේව ඉවත් කළා. ඉවත් කළා උන්වහන්සේ පැත්තකට දැම්මා. බොහොම කාලයක්ම ගරු පෝරුතොට පියතුමන් මේ ගෞරවනීය තනතුරෙන් ඉවත් කරලා උන්වහන්සේට වෙනත් නීසමක් බාර දීලා පැත්තකට පත් කරපු බව අද බොහෝ දෙනාට අමතකයි. මේ චිත්‍රපටයක් වෙනුවෙන් පෙනී සිටීම නිසා. හැබැයි ඒන් පසුවත් උන්වහන්සේ තමගේ ජීවිත කාලය පුරාම නිර්මාණකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටපු උතුමාණන් කෙනෙක් කියලා ගෞරවයෙන් සඳහන් කළ යුතුයි. මේ ප්‍රතිඵලවල කෙසේ වෙතත් ඒ අතර වාරේ චිත්‍රපටයේ දැන් ඉඩ දුන්නාට පස්සේ චිත්‍රපටයේ රූපගත කළා. විවිධ වූ බාධක විශාලයි. ඒ අතර වාරේ එනවා චිත්‍රපට කණ්ඩායමට මේකට විරුද්ධව මේකට ඇගුණ මරණ දර්ශන පවා එන්නට ගත්තා. කොහොම හරි චිත්‍රපටයේ වසර ගණනක් රූපගත කරලා අවසාන වෙද්දී විජයකුමාරතුංගයන්ව ඝාතනය කරන ලැබුවා. මේ වන විට විජයගේ දෙබස් කවා තිබුණා. හැබැයි චිත්‍රපටයේ අමතර දර්ශන කිහිපයක් තිරනාටකෙදි විජය රූපගත කරන්නට ඉඩ තිබුණා. ඒ ලඟට චිත්‍රපටයේ යම් යම් දර්ශන කිහිපයක නැවත දෙබස් කවන්නට විජයට ඉඩ තිබුණා. මේ සියල්ල මැද්දේ විජයකුමාරතුංගෙන් ඝාතනය කළේ චිත්‍රපටයේ සම්පූර්ණයෙන් ඉවර කරන්නට පෙර ආතුව. ලෝක සිනමා ඉතිහාසයේ පුරාම ක්‍රිස්තු චරිතය සිනමාවට නැගුණා. 1902 තරම් ඈත අතීතයේ චිත්‍රපට කතන්දර නොකියන දර්ශන පමණක් එකතු කරපු අරුම පුදුම මාධ්‍යයක් වෙච්ච යුගයේ පවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව චිත්‍රපටයට නගන්නට උත්සාහ කළ අවස්ථා එමටයි. ඒ අවස්ථා කතරම් දෙයක් පසු කාලයේ ඉන්දියානු සිනමාවේ පුරෝගාමී වන දාදා සහබ් පාල්කේ කියන අන්දමට ඔහු රාජා හරිශ්චන්ද්‍ර නමැති ඉන්දියානු මුල්ම චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙළඹෙන්නේ The Life of Christ කියන බ්‍රිතාන්‍ය චිත්‍රපටයේ නැරඹීමෙන් පසුව. මේ බයිබලයේ සහ ක්‍රිස්තු චරිතය ඇතුළත් චිත්‍රපට එදා මෙදා තුර අති විශාල සංඛ්‍යාවක් සිනමාවට නැගී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තු චරිතය සිනමාවේ විවිධ භාෂාවලින් විවිධ ආකාරයෙන් විවිධ අන්දමින් නැගී සිටිනවා. සමහර චිත්රපටවල උන්වහන්සේගේ ජීවන චරිතය අලුත් අලුත් ආකාරයට යොදාගෙන තිබෙනවා. ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර් වගේ චිත්‍රපටයක Last Temptation of ක්‍රයිස්ට් වගේ චිත්‍රපටයක, ඒ අතරවාරේ Last Temptation of Christ වගේ චිත්‍රපටයක්, Jesus Superstar වගේ චිත්‍රපටයක් මේ විවිධ ආකාරයෙන් උන්වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ චරිතය රූපෙට නගා තිබුණා. හැබැයි මේ කිසිම අවස්ථාවක කිසිම ආකාරයෙන් උන්වහන්සේව
නිර්මාණකරුවන්ට ඒ ඒ ආකාරයෙන් දකින්නට විවිධ බාධාවල් ඇති වුණේ නැහැ. මතවාද තිබුණා. නමුත් බාධාවල් ඇතිවලා චිත්‍රපටය නවත්තන්නට සිදු වුණේ නැහැ. එහෙම සිදු වුණ එකම රට චිත්‍රපටයේ රූපගත කරන්නට කලින් නැත්නම් හොරාවක් කලින් කෙහෙල් කනලට පැනලා කැබිනට් ප්‍රකාශයක් හැටියට චිත්‍රපටය තහනම් කරායි කියලා ගුවන් විදුලි සහ රූපවාහිනී ප්‍රචාරයක් කළේ මේ චිත්‍රපටයට පමණයි. කොමනක් ක්‍රිස්තු චරිතය චිත්‍රපටය අපේ රටේ නිර්මාණය කරපු දැනන්ත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ බොහෝ දර්ශනවලට අති විශාල ජන සංඛ්‍යාවක් පෙනී සිටියා. අද මෙන් පරිගණකෙන් හදන්නට බෑ. නමුත් ඒ කාලේ මේ චිත්‍රපටයට විශාල සෙනඟක් හිටියා. හැබැයි ලෝකේ වෙනත් රටවල්වල හදපු ක්‍රිස්තු චරිත එක්ක බලනකොට මේ චිත්‍රපටයේ පොදුවේ දුබල චිත්‍රපටයක්. කොමනක් මේ අතිරේක නළු නිළියන් අතර සිටපු මේ චිත්‍රපටය රඟපාන්නට බත් පැකට් එකක් අරගෙන රඟපාන්නට අතිරේක රඟපෑන් දාපු එක නළුවෙක් අපේ රටේ සුපිරි තරුණ බවට පත් වුණා. සුපර්ස්ටාර් බවට පත් වුණා. ඔහු තමයි රංජන් රාමනායක. හැබැයි චිත්‍රපටය නරඹන්නේ ඔබට ක්‍රිස්තු චරිතයේ චිත්‍රපටය නරඹන්නේ කොතැනකවත් රංජන් රාමනායක සොයා ගන්නට බෑ. මොකද ඒ ඉන්න අතිවිශාල ජනතාව අතර ඔහු එක සමාජිකෙක් පමණයි. මේ චිත්‍රපටය රූපගත කරද්දී අපූරු සිදුවීම් තියෙනවා. දැන් කිතු උපත වෙලාවේ ඒ ආරංචි ලැබිලා තරුව දිහා බලාගෙන එහි යන අන්තෝරයන් තිදෙනාට ගමන් කරන්නට ලංකාවේ ඔටුව තුන් දෙනෙක් හිටියේ නැහැ. ඔටුව තුන් දෙනෙක් කියන්නේ සත්තු වර්ගයෙන් ඉඳලා තියෙන්නේ ඔටුව දෙන්නයි. ඉතින් ඔටුව තුන් දෙනෙක් නැහැ. මෙන්න මේ වගේ විවිධ අපහසුතාවලට අපේ චිත්‍රපටය රූපගත කරද්දී මේ කණ්ඩායමට ගුදුරු වන්නට සිදු වුණා. එක පැත්තකින් රජයේ තර්ජනය, එක පැත්තකින් දේශපාලන තර්ජනය, අනෙක් පැත්තෙන් සම්පත් හිඟකම. නිෂ්පාදක ඇලරික් ලයනල් වුණාද චිත්‍රපටයට අවශ්‍ය බොහෝ දේවල් ලබා දුන්නත් සමහර දේවල් හොයා ගන්න බෑ. උදාහරණයක් ඇටියට ඔටුවෝ තුන් දෙනා. ඔටුවෝ තුන් දෙනෙක් නැහැ. ඉතින් මේ වගේ විවිධ ගැටලු බාධක මේ චිත්‍රපටය රූපගත කරද්දී සිදු වුණා. කොහොම වුණත් චිත්‍රපටය නිර්මාණය කිරීමේ කටයුතු ගැන අප ප්‍රශංසා කළ යුතුයි. ඒ වුණත් ක්‍රිස්තු චරිතයේ චිත්‍රපටය අවසානයේ තිරගත වෙන විට ඊට අර වසර ගානාවකට පස්සේ තිරගත වෙලා විජය කුමාරතුංග ඝාතනය වෙලා මේ සියලු දේවල් සිද්ධ වුණාට චිත්‍රපටය කෙරෙහි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිචාරය ලැබුණේ නැහැ. ඉතා ඉක්මනින් සිනමා හල්වලින් මේ චිත්‍රපටයෙන් ගැලවුණා. විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව ජීවත්වන බස්නාහිර පළාතේ මුහුදුබඩ පළාත් වල සිනමා ශාලාවලින් මේ චිත්‍රපටය හරි ඉක්මනින් ගැලවුණා කියලා තමයි ඒ කාලේ කියවුනේ. එක හේතුවක් තමයි මේ චිත්‍රපටය පුරා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඉදිරිපත් කළ දැක්ම ඉතාම දුර්වල වීම. චිත්‍රපටයේ සිදුවීම් හෝ සියල්ල විනා මේ ක්‍රිස්තු චරිතයේ ගොඩනැගුණේ චිත්‍රපටය ඇතුලේ ප්‍රමාණවත් සාධක වලින් තොරව එක් එක් සිදුවීම් පමණක් ගොඩනගාගෙන ඒ සිදුවීම් එකතු කරාම මේ චරිතයට ජීවයක් තිබුණේ නැහැ. ක්‍රිස්තු වහන්සේ පිළිබඳ විවේචනාත්මක ගොඩනැගුණු චිත්‍රපටවල පවා උන්වහන්සේගේ චරිතය ලෝකේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම චරිතයක්. උන්වහන්සේගේ චරිතය ගොඩනැගුණේ ඒ සිනමාකරුවන් මතින් ප්‍රබල චරිතයක් හැටියට. හැබැයි අවාසනාවට ලාංකික ක්‍රිස්තු චරිතය තිරනාටකෙන්ම එය ගොඩනගන්නට අසමත් වෙලා තිබුණා. හැබැයි කෙසේ වෙතත් මේ චිත්‍රපටයට වෙච්ච මහන්සියත් මේ චිත්‍රපටය සම්බන්ධයෙන් සිදු සියලු කාරණා අපේ ඉතිහාසයේ එක් අපූරු සටහනක් මේ චිත්‍රපටයට අනිවාර්යෙන් සරහන් කොට තිබෙනවා. චිත්‍රපටයට දායක වුණා අති දැවැන්ත පිරිසක්. චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් එහි සහාය අධ්‍යක්ෂකවරයා වූයේත් ඇලරික් ලයනල් ප්‍රනාන්. එවැනිට ඇලරික් අනුපමා චිත්‍රපටය තමයි මුලින්ම නිෂ්පාදනය කළේ සුනිල් ආරියරත්නයන් සමඟ. සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය කරපු ඇලරික් ලයනල් ප්‍රනාන්දු තමයි මෙවරත් මේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයට මුලින්ම එකතු වෙලා චිත්‍රපටය නිෂ්පාදනය කළේ. තිරරචනය සහ අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්නයන්. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න. සංස්කරණය සෙක්ස්ටස් අපොන්සු. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස. කේමදාසයන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ චිත්‍රපටයක දායක වූ එකම අවස්ථාව එයයි. එහි කලා අධ්‍යක්ෂණයෙන් ලයනල් සිල්වත් ධනිෂ්ඨ පෙරේරා දායක වුණා. අංගරචනයෙන් ශේෂා පලිහක්කාර දායක වුණා. ඇඳුම් නිර්මාණයෙන් ඩොරින් ශ්‍රයානි ප්‍රනාන්දු දායක වුණා. අධ්‍යක්ෂණ සහායෙන් අයන හේවාව සම්සා තිස ජයසූරිය දායක වුණා. චිත්‍රපටයේ අංගරචන සහාය වසන්ත විට්ටච්චි සහ රංජිත් වික්‍රමසිංහ. සංස්කරණ සහාය ගාමිණී ජයමාන.
ચિત્રપટે નાદ શિક્ષણે કલે મર્વિન બેન્સ શબ્દ મિશ્રને સાથ શબ્દ પરિપાલને કલે જોર્જ મનતુંગ ટીકે ચિત્રાગારેથી એવકટ તલવતોડ પ્રવતિ ચિત્રાગારે ચિત્રપટે પ્રધાન ચરિત્ર રંગપાયે ક્રિસ્તુ ચરિત્ર રંગપાયે વિજય કુમારતુંગ એહી મારિયા મૌતુમગે ચરિત્ર રંગપાયે નતાલી એન ગ્રેટ એ રંગપાયે એમ ચિત્રપટે પમનાય એય અપે સંદેશ ඇතුළු චිත්‍රපට රාජ්‍ය කරඟපෑ ක්‍රිස් ක්‍රීඩ්ගේ දියණිය ජෝසප් ලෙස ප්‍රසන්න වික්‍රමසිංහ ආනාලිස හයසන් විජේරත්න බෙත්ලෙහෙමේ ස්ත්‍රී ලෙස සමන්ත ලැනරෝල් පළවෙනි හෙරොඩ් රජු ලෙස දයානන්ද ජයවර්ධන සිමියන් නැමැති මහල්ලා ලෙස තිස්ස විජේසුරේන්ද්‍ර ශාවක ජෝආම් ලෙස සොමි රත්නායක පේදුරු ලෙස සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ තෝමස් ලෙස ලක්ෂ්මන් මල්ලවාරාජි ජුදාස් ලෙස නීල් අලස් අන්නස් ලෙස බැප්ටිස්ට් ප්‍රනාන්දු ලෙස රයිද සිල්ව දෙවැනි හෙරෝද් ලෙස මවින් ජයතුංග හෙරෝදේස් ලෙස සුමනා අමරසිංහ සලෝමි ලෙස සුමනා ගෝමස් සතාධිපති ලෙස විජය නන්දසිරි මක්දලාවේ මරියා ලෙස මැණික් කුරුකුළු සූර්ය වන්දනා නඩේ නායකයා ලෙස වින්සන් වාස් මාර්තා ලෙස විශාකා ශ්‍රීවර්ධන පිලාත් ලෙස රෙක්ස් කොඩිපිලි පිලාත්ගේ බිරිය ලෙස රෝසි සේනානායක නිකදෙවමස් ලෙස ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කිරේනිය සීමාන් ලෙස ආත ගුණවර්ධන වෙරෝනිකා ලෙස ඉනෝකා අමරසේන ඒ අරින්නට විල්සන් කරුණාරත්න රජන් ගයිනර් ආනන්ද වික්‍රමගේ නිමල් පල්ලෙවත්ත ටයිටස් පෙරේරා සිසිර කුමාරතුංග ආදී නළු නිලයන් අතිවිශාල සංඛ්‍යාවක් මේ චිත්‍රපටයට දායක වුණා. ඊට අමතරව රවීන්ද්‍ර රන්දෙනි නිහල් ජයවර්ධන නිහල් සිල්වා සන්ධ්‍යා රබුක්කනගේ රංජිත් පෙරේරා චිත්‍රපටයේ හඬ ගැන්වීමෙන් එක් වුණා. හඬ ශිල්පීන් හැටියට මේ ක්‍රිස්තු චරිත චිත්‍රපටය අපේ සිනමාවේ සිනමා ප්‍රකාශනය පිළිබඳ නිදහස පිළිබඳ අපූරු මතකයක් ඉතිහාසයක් සහ සිනමාවේ එක් දේශපාලන අවිචාරයේ මැද සිරවුණු චිත්‍රපටයක් හැටියට ඉතිහාසයේ තැනක සඳහන් වෙලා තිබෙනවා.